විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල සොහොරු පන්ති කාමර බෙදා දීමේ 201 වන අදියර ඊයේ පැවැතුණා. ඒ ත්‍රිකුණාමලය සේරුවිල පදවි ශ්‍රීපුර පදවිය යාය 11-12 මහවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමිනුයි. එහිදී එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා සොහොරු පන්ති කාමරයක් ලබා දීම සිදු කෙරුණේ විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන්. මේ ගොවි ජනපදයේ ගොවි ජනතාව ඇත්ත වශයෙන්ම සූදානම් වෙන්නට ඕන නව තාක්ෂණය තුළින් තමන්ගේ පළදාව වැඩි කරගන්න. ගුණාත්මක පළදාවක් නිර්මාණය කරන්න. තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන රට තුළ තිබෙන ආහාර අවශ්‍යතාවයට පමණක් නෙවෙයි. රටේ ආහාර ඉල්ලුමට නවීන තාක්ෂණය තුළින් විශේෂෙන්ම ඩ්‍රෝන්ස්, ඒරියල් ඉමේජින්, ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්, ස්මාර්ට් සෙන්සර්ස්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, මශීන් ලර්නින්, ගොවියා දැනුවත් කිරීමේ අධ්‍යාපනය ලබා දීමේ ඩිජිටල් ප්ලට්ෆෝම් ක්‍රමය මම ලයිස්තුවේ 8ක් කියුවා. මේ තමයි ලෝකයේ කෘෂිකර්මාන්තය දියුණු වෙන නව තාක්ෂණය. ගතානුගතික කෘෂිකර්මාන්තය වෙනුවට අපි කෘෂි අපනයන ශාස්ත්‍රයට යන්නට ඕන. ගුණාත්මක භාවයෙන් ඉහළ කෘෂි නිෂ්පාදන තුළින් ලෝක ගෝලීය කෘෂි වෙළඳ පොලේ තරඟ කරලා පදවියේ ගොවියා අංක එකට එන්නට, ගෝමරං කඩවල ගොවියා අංක එකට එන්නට, මොරවැව ගොවියා අංක එකට එන්නට ඕන, ශ්‍රී ලංකාවේ ගොවියා අංක එකට එන්නට ඕන. එතනට අපි යන්නට ඕන. අලුත් වෙන්නට ඕන. යාවත්කාලීන වෙන්නට ඕන. නූතනවාදී වෙන්නට ඕන. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.